අපි රට ඒ සර්වපාක්ෂික එකඟතා පාලනයෙන් බාරගත්තොත් කොහොමද රට ගොඩනගන්නේ කියන එකට වැඩපිළිවෙලක් පවා සකස් කරා පිටු 20කට පමණ ලේඛනයක් ඒ වැඩපිළිවෙල අපි එළිදක්වන්නේ නැතුව හිටියේ ඒ ඒ පාලන තන්ත්‍රයේ පිහිටුවීමට ආසන්නයේ ඒක රටට ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් ඒ වැඩපිළිවෙල සකස් කරේ අපි තනියෙන් නෙමෙයි විශේෂඥයන්ගෙන් විද්‍යුතුන්ගෙන් ඒ වගේම අනිත් පක්ෂවලයන්ගෙත් සෑම අදහසක්ම සැලකිලට අරගෙන අපි ඒක හැදුවේ ඉතින් ඒ එහෙම සූදානම්ක් තියෙදි තමයි අනපේක්ෂිතව එකපාරට ජනාධිපතිතුමා විසින් රනිල් වික්‍රමසිංහ මහත්මයාව අග්‍රාමාත්‍ය තනතුරේ පිහිටවලදී මේ රට ඉල්ලන්නේ මේ මේ ඒ ජාතියේ ස්ථාවර භාවයක් නෙවෙයි ඉතින් මේක එක්තරා වග උත්තරකාර පාර්ශවයක්ම අගමැති පුටුවේ තියාගත්ත පමණින් මේ තියෙන తත්වය පාලනයට නතු කරගන්න පුළුවන් වෙයි කියන අනුවන විශ්වාසය අපට නැහැ හැබැයි පටු දේශපාලන කණ්ණාඩියෙන් බලලා වෛරී දේශපාලනයක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ අපිට බයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මේ සුක්කානම අරගෙන මේ ලෑස්ති වෙන්නේ බැසිල් රාජපක්ෂට ගහන්න බැරි වෙච්ච මැච් එක ගහන්නද කියලා. මගේ අදහස නම් බැසිල් රාජපක්ෂ කියන්නේ සාටකේ දාන රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ කියන්නේ ටයිකෝට් අඳින බැසිල් රාජපක්ෂ. ඒ නිසා මේ සමපාත වීම තියෙන නිසා තමයි අපිට මේකේ අභ්‍යන්තර පාර්ශව කාර්යෝ කොටස් කාර්යෝ වෙන්න අපි සූදානම් නැත්තේ. හැබැයි අපි රට රාජික වෙන්න එකඟ නැහැ. රට අස්ථාවර කරන්න අපි එකඟ නැහැ. අපි 2019 දී එක පැත්තකින් මේ රටට ආණ්ඩුවක් අවශ්‍යයි මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනි කියලා පාරේ සටන් පාඨ කිව්ව ආණ්ඩුව ගෙදර යවන්න විශ්වාසභංග යෝජනා ගෙනාපු බලවේග සැබවින්ම ආණ්ඩුව ගෙදර ගියාම ආණ්ඩුව බාරගන්න තම අඩුම ගානේ සර්වපාක්ෂික හවුල්කාරීත්වයකටත් එන්න බයේ අදිමදි කිරීම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ හදීසි ලොතරැයි වාසනාව උදා වීමට පුළුවන් වුණේ මේ රට වලින් ගොඩ ගන්න තුමා කටයුතු කරන තාක් අපිට විපක්ෂයේ ඉඳන් ඒ කාර්යයන්ට ආණ්ඩුව අස්ථාවර නොකරන තත්යකට කටයුතු කරන්න අපට හැකියාව තියෙනවා මොකද මේ රට ආණ්ඩුවක් අවශ්‍යයි මේ අපි පොදුවේ ගත්තු ඒ එකඟතාව මත මේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ රජයට මේ රටට හානි කර නොවන්නා වූ ක්‍රියාමාර්ග ගන්න තෙක් අපි සහයෝගය දීමට සූදානමින් සිටිනවා ඔබතුමාට ආරාධනාවක් ලැබුණොත් ආරාධනා තියෙනවා ලැබිලා තියෙනවා නමුත් ඒ ආරාධනාව මේ තත්ත්වයට දිබාර ගන්න අපි පක්ෂ 10 සූදානම් නැහැ. අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් නැවත නිවස්කීල මක් කරන්න කියාවක් නැහැ මොනයන් ක්‍රමයකින්. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුල 113ක සරල බහුතරය නැහැ කියලා පෙනුනොත් නැවත එක්තරා ආකාරයක ආයි අවිනිශ්චිත තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් සරල බහුතරය නොතිබුණත් නෑ කියලා නොපෙනෙන විදියට කටයුතු කිරීමේ ඥානයක් තියෙනවා නම් යම් කිසි දුරක් යයි මේ තත්ත්වය යටතේ ඔහුගේ පාලනය හැසිරෙන ආකාරය අනුව තමයි 113 නැති බව ඉක්මනින් පෙනේද ප්‍රමාද වී පෙනේද නැත්නම් නොපෙනීමයිද කියලා තීරණය වෙන්නේ ඒ අනුව මේ සිටුේෂන් එකේදී ඔබතුමාලේ සරල බහුතරයට ඇටැක් කිරීම සඳහා මොකක්hari ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඉන්නවද මොකක්ද ඒක නෑ කියලා පෙන්නලා පොඩි සතුටක් ලබා ගන්න එහෙම අපි යන්නේ නෑ. හැබැයි නොවැළැක්විය හැකි ලෙස එහෙම පෙනෙන්න සිද්ධ වෙන්න වෙලාවල් එන්න පුළුවන්. දිනුම් දෙන්න ඔන්න වෙන්න කැමතියි කියලා කියන සජිත් ප්‍රමදාස මහත්තයා. එහෙම ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකේ ගැන ඒ ලෝකේ අපි නෑ. ඒ ලෝකේ අපි. පුළේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උළුවට කිරුළ වැටෙන්න යනවා කියලා පෙනිච්ච ගමන් දඩබඩ ගාලා කලබල වුණා. එහෙන් කලබල වෙලා ගන්න తీරණ හරියන්නේ නැහැ ඒකයි වෙන්නේ. මෙතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යව සම්මතද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ නායිකයා මේ අග්‍රාමාත්‍ය ධූරේ බාර ගන්න තීරණය කරේ යම් නිශ්චිත කාල වකවානුවකට මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයට මුහුණ දීම සඳහා. අධ්‍යක්ෂින් බහුල නායකයෙක් විදිහට මේ සම්බන්ධයෙන් කලපුරුද්ද සහ පළපුරුද්ද තියෙන නායකයෙක් විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය බාරගත්තා. මේ අභියෝගය බාරගත්ත කෙනාට දැන් සහයෝගය දෙන්න. ඒ ආණ්ඩුව කරගෙන යන්න. හැමදාම ආණ්ඩු කරන්න ඇවිල්ලා නෙමෙයි. මේ ඇවිල්ලා යම් නිශ්චිත කාලයකට මේ ප්‍රශ්න විසඳන්න ඊට පස්සේ ඡන්දෙකට ගිහිල්ලා ඕන කෙනෙක්පත් කරගන්න.